දේශපාලනයේ බලවත් තනතුරු විශාල ප්‍රමාණයකට හිමිකම් කියු රාජපක්ෂ පවුල් ගස පිළිබඳවයි මේ වීඩියෝව. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවේ පොල් සහ කුඹුරු වතුපිටි හිමි ගම්බද පවුලකින් තමයි රාජපක්ෂ පවුලේ ආරම්භය සිද්ධ වෙන්නේ. වරක් රූපවාහිනී වැඩසටහනකදී ජැක්සන් ඇන්තනි විසින් පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේගේ හෝ දුටුගැමුණු රජතුමන්ගේ ඥාතිත්වයක් රාජපක්ෂවරුන්ට ඇති බවක් නම් අපට සොයා ගැනීමට නොහැකි වූ අතර රාජපක්ෂ පවුලේ වඩාත් සුප්‍රසිද්ධම චරිතය වන මහින්ද රාජපක්ෂගේ සීයා වන ඩොන් ඩේවිඩ් රාජපක්ෂගේ පසු පරම්පරාව පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඩොන් ඩේවිඩ් රාජපක්ෂ ඉංග්‍රීසි ආණ්ඩුවේ වැඩවසම් තනතුරක් වන විධාන ආරච්චි කෙනෙක්. ඔහුගේ බල ප්‍රදේශයේ උනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉහළ වැලිගොඩ කෝරළය. ඩොන් ඩේවිඩ් රාජපක්ෂ විධාන ආරච්චි විවාහ වුණේ දෝන ගිමාරා මුණසිංහ සමග. ඔවුන්ට දරුවන් 4 දෙනෙක් ලැබුණා. පළමුවැන්නා ඩොන් චාර්ලිස් කොර්නේලිස් රාජපක්ෂ, දෙවැන්නි ඩොන් කැරොලිනා රාජපක්ෂ, තුන්වැන්නා ඩොන් මැතිව් රාජපක්ෂ, හතරවැන්නා ඩොන් ඇල්වින් රාජපක්ෂ. මේ දරුවන් අතරින් වැඩිමහල් දෙදෙනා වන ඩොන් චාර්ලිස් සහ ඩොන් කැරොලිනාගෙන් පසු පරම්පරාවක් පිළිබඳව වැඩි විස්තරයක් නොමැති නිසා අපි අනෙක් දෙදෙනා පිළිබඳව කතා කරමු. ඩී.එම්. රාජපක්ෂ ලෙසින් ප්‍රසිද්ධියට පත් වූ ඩොන් මැතිව් තමයි රාජපක්ෂ පවුලේ වර්තමාන දේශපාලන ගමනේ සමාරම්භකයා. ඔහු 1936 සිට 1945 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සමාජිකයෙකු වශයෙන් කටයුතු කළා. 1945 දී ඩී.එම්. රාජපක්ෂ මිය ගිය අතර ඔහු දරූ තනතුර තරංගයකින් තොරවම ඔහුගේ බාල සොහොයුරා වන ඩොන් ඇල්වින් රාජපක්ෂට හිමි වුණා. ඩොන් ඇල්වින් රාජපක්ෂ ඩී.ඒ. රාජපක්ෂ ලෙසින් 1945 සිට රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ අතර ඔහු ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත මැතිවරණ කොට්ටාෂය ජයගෙන 1947 දී පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. එතැන් සිට ඩී.ඒ. රාජපක්ෂ 1965 දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසත් නියෝජ්‍ය කතානායකවරයෙකු මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළා. ඩී.එම්. සහ ඩී.ඒ. රාජපක්ෂ යන සහෝදරයන් දෙදෙනාගෙන් පසු පරම්පරා පිළිබඳව අපි දැන් වෙන වෙනම කතා කරමු. ඩී.එම්. රාජපක්ෂ. ඩී.එම්. රාජපක්ෂ එමලින් වීරතුංග සමග විවාහ වීමෙන් පසු ලක්ෂ්මන්, ජෝර්ජ්, එස්තර්, පර්ල්, කමලා, නීල් සහ රූබි ලලිතා නමින් ඔවුන්ට දරුවන් 7 දෙනෙකු ලැබුණා. ඔවුන් අතරින් ලක්ෂ්මන් රාජපක්ෂ සහ ජෝර්ජ් රාජපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කළා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයෙකු ලක්ෂ්මන් රාජපක්ෂ සිය බාප්පා වන ඩී.ඒ. රාජපක්ෂ සමග 1947 දී මුලින්ම පාර්ලිමේන්තුවට තේරීපත් වී 1965 දක්වාම නොකඩවා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ අතර 1965 දී පරාජයට පත්ව නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් 1976 සිට 1977 දක්වා පාර්ලිමේන්තුවට තේරීපත් උනේ ඔහුගේ බාල සහෝදරයා වූ එවකට සෞඛ්‍ය හා දීවර අමාත්‍ය ධුරේ දරු ජෝර්ජ් රාජපක්ෂගේ හදිසි අභාවය හේතුවෙන්. ජෝර්ජ් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් 1960 සිට අකණ්ඩව 1976 දක්වාම පාර්ලිමේන්තුවට තේරීපත් වූ ජෝර්ජ් රාජපක්ෂ 1970 සිරිමාව බණ්ඩාරනායක ආණ්ඩුවේ සෞඛ්‍ය හා දීවර අමාත්‍යවරයා බවට පත් වුණා. ලලිතා සමරසේකර සමග විවාහ වූ ජෝර්ජ් රාජපක්ෂට දරුවන් 2 දෙනෙකු සිටිනවා. ඔවුන් වන්නේ නිරූපමා රාජපක්ෂ සහ ශ්‍යාම්ලාල් රාජපක්ෂයි. නිරූපමා රාජපක්ෂ 1994 සිට 2000 දක්වාත් නැවත 2002 සිට 2015 දක්වාත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ නිරූපමා රාජපක්ෂ 2010 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ජල සම්පාදන සහ ජලාපවාහන නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ අතර ඇය විවාහපත් වී සිටින්නේ ව්‍යාපාරිකයෙකු වන තිරු කුමාරන් නඩේෂන් සමගයි. නිරූපමාගේ සහෝදරයා වන ශ්‍යාම්ලාල් රාජපක්ෂ 1999 සිට 2004 දක්වා දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළා. ඩී.එම්. රාජපක්ෂගේ පස්වැනි දරුවා වන කමලා ප්‍රේම වික්‍රමසූරිය නැමැති අයෙකු සමග විවාහ වූ අතර ඔවුන්ට අනෝමා, ජාලිය සහ ප්‍රසන්න නමින් දරුවන් 3 දෙනෙක් සිටිනවා. මේ අතරින් අනෝමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස කටයුතු කළ අතර ඇගේ සැමියා වන්නේ අස්ලාම් ෆාස්ලි ලෆීර් හෙවත් කර්නල් ඒ.එෆ්. ලෆීර් නම් කීර්තිමත් හමුදා නිලධාරියා.
අනෝමාගේ බාල සහෝදරයා වන ජාලිය වික්‍රමසූරිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළා. ජාලියගේ බාල සොහිරුවා වන්නේ ප්‍රසන්න වික්‍රමසූරියයි. ලුතිනන් කර්නල්වරයෙකු වශයෙන් හමුදා සේවයෙන් විශ්‍රාම ලබා සිටි ඔහු 2010 සිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සභාපතිවරයා ලෙස කටයුතු කළා. දැන් ඔබේ අවධානය යොමු කරන්නේ DM රාජපක්ෂගේ සහෝදරයා වන DA රාජපක්ෂගේ පවුල වෙතයි. DA රාජපක්ෂ විවාහ වුණේ දන්දිනා සමරසිංහ දිසානායක සමග. ඔවුන්ට ජමල්, ජයන්ති, මහින්ද, චන්ද්‍රා, ගෝඨාභය, බැසිල්, ඩඩ්ලි, ප්‍රීති සහ ගාන්ධිනී වශයෙන් දරුවන් 9 දෙනෙක් සිටිනවා. චමල් රාජපක්ෂ 1989 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන චමල් රාජපක්ෂ කැබිනට් අමාත්‍යවරයෙකු මෙන්ම 2010 සිට 2015 කාලේ කතානායකවරයා ලෙසින්ද කටයුතු කළ අතර චන්ද්‍රා මාල්නී විජේවර්ධන සමග විවාහ වූ ඔහුට ශශීන්ද්‍ර සහ සමීන්ද්‍ර නමින් පුතුන් දෙදෙනෙකු සිටිනවා. 2009 සිට 2015 දක්වා ඌව පළාත් මහ ඇමති ධූරයේ දරුවෝ ශශීන්ද්‍ර රාජපක්ෂ ඉන්පසුව පාර්ලිමේන්තුවට තේරීපත්ව රාජ්‍ය අමාත්‍ය ධූරයක්ද දරුවා. කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරයේද කටයුතු කළ ශශීන්ද්‍ර රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා දවනවා. චමල් රාජපක්ෂගේ බාල පුතා වන සමීන්ද්‍ර රාජපක්ෂ 2010 සිට 2014 දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් කටයුතු කළා. DA රාජපක්ෂගේ තුන්වැනි දරුවා වන්නේ පර්සි මහින්ද නොහොත් මහින්ද රාජපක්ෂයි. 1970 සිට 77 දක්වාත් 1989 සිට අද දක්වාත් නොකඩවා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහින්ද රාජපක්ෂ බලවත් කැබිනට් ඇමති තනතුරු දරමින් 2004 දී ශ්‍රී ලංකාවේ අගමැතිවරයා බවටත් 2005 දී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසටත් පත්වී දෙවරක් ජනාධිපති තනතුරේ කටයුතු කර 2015 දී ජනාධිපතිවරණ පරාජයෙන් පසුද නැවතත් පාර්ලිමේන්තුවට තේරීපත්ව දින 52ක කෙටි කලකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැති තනතුර දරා 2019 සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අගමැති බවට පත් වුණා. මහින්ද රාජපක්ෂ විවාහ වුණේ ලංකාවේ රූරැජිනක් වූ ශිරන්ති වික්‍රමසිංහ සමග වන අතර ඔවුන්ට නාමල්, යෝෂිත සහ රෝහිත ලෙසින් පිරිමි දරුවන් 3 දෙනෙකු සිටිනවා. නාමල් රාජපක්ෂ 2010 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍ය ධුරයේද දරා ඇති අතර කාල්ටන් ක්‍රීඩා ජාලයේ හිමිකරුවෙකු දවනවා. යෝෂිත රාජපක්ෂ 2020 සිට අගමැති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර ඔහුද කාල්ටන් ක්‍රීඩා ජාලයේ හිමිකරුවෙකු බව සඳහන් වෙනවා. මහින්දගේ දරුවන් අතර තෙවැන්නා වන්නේ රෝහිත රාජපක්ෂයි. මහින්ද රාජපක්ෂට බාල මල්ලී වන්නේ චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂයි. ඔහු මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයේ දරන කාලයේ වරාය සහ මහා මාර්ග අමාත්‍ය ධූරයේ දරන කාලයේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළා. චන්ද්‍රා රාජපක්ෂට චමින්ද රාජපක්ෂ නමින් එක් පුතෙකු සිටින අතර ඔහු ජනාධිපති උපදේශකයෙකු මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකාරක ලෙසින්ද කටයුතු කර තිබෙනවා. DA රාජපක්ෂගේ පස්වැනි දරුවා මෙන්ම මහින්ද රාජපක්ෂගේ මීළඟ සහෝදරයා වන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂයි. ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා බවට පත් වුණා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු ලෙස රාජකාරි කර කලක් විදේශගතව සිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර ලංකා හොස්පිටල්ස් මෙන්ම ලංකා ලොජිස්ටික් සමාගම්වල සභාපති ධුරයේද දරා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ විවාහ වී සිටින්නේ අයෝමා රාජපක්ෂ සමග වන අතර ඔවුන්ට මනෝජ් රාජපක්ෂ නමින් එක් පුතෙකු සිටිනවා. මනෝජ් රාජපක්ෂ ඇමරිකාවේ නාසා ආයතනයේ සේවය කරනවා. ගෝඨාභයගේ බාල සොහිරුවා වන්නේ බැසිල් රෝහණ රාජපක්ෂයි. 2005 සිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙසින් කටයුතු කළ බැසිල් රාජපක්ෂ 2010 සිට 2015 දක්වා කාලයේදී ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළ අතර 2007 සිට 2015 දක්වා නැවත 2020 සිටත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. 30 වසරක යුද ජයග්‍රහණයෙන් පසු උතුරු වසන්තයේ ව්‍යාපෘතියේ සභාපතිවරයා ලෙසද බැසිල් කටයුතු කර තිබෙනවා. පුෂ්පා රාජපක්ෂ සමග විවාහ වී සිටින බැසිල් රාජපක්ෂට තේජානි, බිමල්කා සහ අශාන්ත නමින් දරුවන් 3 දෙනෙකු සිටිනවා. බැසිල්ගේ බාල සොහිරා හෙවත් DA රාජපක්ෂගේ 7 වැනි දරුවා වන්නේ ඩඩ්ලි රාජපක්ෂයි. DA රාජපක්ෂගේ 8 වැනි දරුවා වන්නේ ප්‍රීති රාජපක්ෂයි.
ඇය විවාහ වූයේ වෛද්‍ය ලලිත් ප්‍රේලාල් චන්ද්‍රදාස සමග වන අතර ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ දරන කාලේ සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සමාජිකයෙකු ලෙසින්ද වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙසින්ද ජාතික රක්ෂණ මණ්ඩලයේ සමාජිකයෙකු ලෙසින්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් ලෙසින්ද පීජේ ෆාමා සමාගමේ සහ මෙඩ් සමාගමේ සභාපතිවරයා ලෙසින්ද එම්ප්ලොයිස් හෝල්ඩින් සමාගමේ සභාපතිවරයා ලෙසින්ද ජාතික ජල ජීවී සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසින්ද ලංකා දීවර වරාය සංස්ථාවේ සභාපතිවරයා ලෙසින්ද ඇමරිකාවේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් වරයා ලෙසින් ආදී තනතුරු රාශියක් දරා තිබේ ප්‍රීති රාජපක්ෂ සහ ලලිත් චන්ද්‍රදාස යුවළට මාලක මාදව මාදිනී සහ මාලිකා ලෙසින් දරුවන් සිව් දෙනෙකු සිටිනවා ඩී.ඒ. රාජපක්ෂගේ අවසන් දරුවා වන්නේ ගාන්දිනී රාජපක්ෂයි ඇය විවාහ වී සිටින්නේ තුසිත රණවක සමග වන අතර ඔවුන්ට ඒෂණ නිපුන සහ රන්දුලා නමින් දරුවන් තිදෙනෙකු සිටිනවා ඔවුන් අතරින් නිපුන රණවක 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරිපත් වී මන්ත්‍රීවරයෙක් බවටද පත් වුණා මීට අමතරව රාජපක්ෂ පවුලට සම්බන්ධ වී ඥාතීන් බවට පත් වූ සුවිශේෂී චරිත කිහිපයක්ද සිටිනවා මහින්ද රාජපක්ෂගේ මව වන දන්දිනා සමරසිංහ දිසානායකගේ නැගණිය ඌයේ නන්දා සමරසිංහයි ඇය විල්බර්ට් වික්‍රමතුංග හා විවාහ වීමෙන් පසු උදයංග රමණී දයානි සහ ගයානී ලෙසින් දරුවන් සිව් දෙනෙකු ලැබූ අතර ඔවුන් අතරින් වැඩිමහල් පුත්‍රයා වන උදයංග වීරතුංග මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ දරන කාලයේ රුසියාවේ තානාපතිවරයා ලෙසින් කටයුතු කළා. දන්දිනා සමරසිංහගේ සහෝදරයා වන සමරසිංහ දිසානායක විවාහ වූයේ කාන්ති වක්කුඹුර සමග වන අතර රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර ඇයගේ ඥාති පුත්‍රයෙක්. මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති වික්‍රමසිංහගේ වැඩිමහල් සහෝදරයා වන්නේ නිශාන්ත වික්‍රමසිංහයි. ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ දරන කාලයේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සහ මිහින් ලංකා සමාගමේ සභාපති තනතුර දරුවා ශිරන්ති වික්‍රමසිංහගේ බාල සොහොයුරා වන ශ්‍රීමාල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ දරන කාලයේ සීෂෙල්ස් රාජ්‍යයේ මහ කොමසාරිස්වරයා ලෙසින්ද කටයුතු කළා මෙතෙක් ලංකාවේ අපට දකින්නට ලැබෙන විශාලතම දේශපාලන පවුල් ගස රාජපක්ෂ බව මේ අනුව අපට පෙනී යන අතර ඔබ මේ